ඔබ නිවස කියන්නේ ඔබගේ යථා ස්වරූපය පෙන්වන හොඳම තැන. බොහෝ උදවියගේ නිවස්වලට ගිහාම එයාගේ සිතුම් පැතුම් අයගේ ජීවන රටාව එයාගේ කල්ක්‍රියාව කොහොමද කියලා හොඳට තීරණය කරන්න පුළුවන්. නිකමට වටපිට හැරලා බලන්න ඔබින් ඔබේ නිවස පිළිබඳව ඔබ කොයිතරම් පිළිවෙල කෙනෙක්ද, ඔබ කොයිතරම් අපිළිවෙල කෙනෙක්ද, ඔබ කොයිතරම් කාර්යක්ෂම වැඩ කරන කෙනෙක්ද කියලා ඔබේ ගෙයින් ඔබේ නිවසෙන් අනික් කෙනාට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා ඔබේ නිවස පිළිබඳව ඔබ මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. අන්න එහෙම කතා කරද්දී ඔබ දන්නවා සඳුන උගසමන මේ වෙලාව කියන්නේ සාමාන්‍යයෙන් ඔබේ නිවස පිළිබඳව කතා කරන වෙලාවයි කියලා. ඔව්, අපි අදියරෙන් අදියර බොහොම ලස්සන්ට පිළිවෙලකට කතා කරගෙන ආව ඔබ අලුතින් ඉදිකරන්න යන නිවාසය පිළිබඳව, ගොඩනැගිල්ල පිළිබඳව, එහි හරිත නිවාස කියන සංකල්පයට අභියාව, එහිත් කාරණා කීපයක් පිළිබඳව පසුගිය සතිවල කතා බහ කරා. අද ඔන්න ඔබට මට ගැළපෙනම කාරණාව ගැන තමයි කතා කරන්න යන්නේ. ඒ තමයි හරිත නිවාස නිර්මාණයේදී හරිත මුළුතැන්ගයක් පිළිබඳවයි අපි අද කතා කරන්නේ. ඉතින් මේ කතා බහට ඔබට ඉතාම හුරු පුරුදු කෙනෙක් මැදිරියට ඇවිල්ලා ඉන්නවා. වරලත් ගෘහ නිර්මාණ ශිල්පී, මොරටුව විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, දකුණු කොරියාවේ නගර නිර්මාණයේ පිළිබඳ පශ්චාත් උපාධිධාරී චාමල රාජපක්ෂ මහතා, ආයුබෝවන් ඔබතුමා. දැන් කාන්තා, අපිට අද වැදගත් මාතෘකාවක්. දැන් පහුගිය සතිය අපි හරිත නානකාඹර ගැන කතා කරා. අද හරිත මුළුතැන්ගේ හරිත නිවාසයක් නිර්මාණය කිරීමේදී ඇතරම මුළුතැන්ගේ හරිත මුළුතැන්ගයක් වෙන්න මොන වගේ දේවල්ද අපි කරන්න ඕනේ, මොන වගේ දායකත්වයක්ද මුළුතැන්ගෙන් සපයන්නේ හරිත නිවාසයකට? ඔව්, හරිත මුළුතැන්ගයක් කියපුවාම ඒක තමයි ගොඩක් දේවල් ඒක දායකත්වයක් තියෙනවා. ඇත්තරම සාමාන්‍ය නානකාමරයට වැඩිය, මොකද ඒක එකක් තමයි නිර්මාණකාරයේදී දායකත්වයක් නිර්මාණ ශිල්පියා විසින් දෙන්න ඕනේ. අනිත් එක තමයි පවත්වාගෙන යනකොට ඒකේ වගේ කිව තියෙන්නේ ඔබතුමියලා වගේ කට්ටියට තමයි. ඔව්, හරි. ඒක එතකොට අපි දන්නවා ජලය අර පිරිබැස්ම තියෙන්න ඕනේ, අපද්‍රව්‍ය සහ අපජලය හරියට කළමනාකරණය වෙන්න ඕනේ. හරි, එතකොට අපි නිවසක් ගත්තොත් ඕකේ කොටස් දෙකක් තියෙනවා. හරි, මුල් අදියරේදී බැලුවොත් ඒකේ කොටස් දෙකෙන් කොටසක් තියෙනවා ඔබට පින්තූරෙන් පෙනෙන්නේ. එක කොටසක් තියෙනවා සේවා ස්ථාන කියලා, කියන්නේ සේවාව සපයන අවකාශ, සහ අනිත් ඒවා ජීවත් වෙන අවකාශ. හරි, කොටස් දෙකයි. එතකොට මුළු තැන්ගේ කියන එක වැටෙන්නේ ඔය සේවා සපයන අවකාශ ලෙසට. හරි, එතකොට ඒක අපි සාමාන්‍යයෙන් නිර්මාණ කර්තව්‍යයේදී ඒක ස්ථානගත කරනකොට ඔබගේ ගරාජයේ සිට ඊට පස්සේ මුළු තැන්ගේ, ඊට පස්සේ නාන කාමර, ඊට පස්සේ කෑම කාමර, ඊට පස්සේ ඒ වාගේ එකතුවක් ලෙස තමයි නිර්මාණ කර්තව්‍යයේදී දායකත්වය ගන්නෙ. හරි, එතකොට ජල නල පද්ධතිය, අපද්‍රව්‍ය, ඝන අපද්‍රව්‍ය, ඒ වගේ දේවල් හරියට ස්ථානගත වෙන්න ඕනේ. හරි, එතන අනිත් පැත්තෙන් බලපුවහම නිදන කාමර, නිසිත කාමර, ඒ වගේ ඒවා හරහා එතකොට ජල නල එළීම් වගේ ඒවා කරන්න හොඳ නැහැ. එතකොට ගැටලු වෙනවා. එතකොට මූලිකව බැලුවොත් මුළු තැන්ගේ ලොකු දායකත්වයක් තියෙනවා මේ ඔය හරිත සංකල්පය ඇතුලේ. ඇත්තටම හරිත නිවාස කියන කොටසට එනකොට, ඒ කියන්නේ මුළු තැන්ගේ හරිත බව නොතිබුණොත්, හරිත ලක්ෂණ නොතිබුණොත් මුළු නිවසේම හරිත ලක්ෂණ තිබුණා. ඔව්, ඒක තමයි ප්‍රශ්නේ. දැන් මුළු තැන්ගේින් තමයි දැන් නාන කාමරයකට සාපේක්ෂව ගොඩක් අපද්‍රව්‍ය, ඝන අපද්‍රව්‍ය, අපජලය වගේ දේවල් මිසලකි වගේ පිට වෙන්නේ. ඒතර ඒක හරියට මැනේජ් වෙන්න ඕනේ. ඇත්තටම දැන් වර්තමානයේ තියෙන නිවාසවල මුළු තැන්ගේ වල මේ ලක්ෂණ නැහැනේ. හරිත ලක්ෂණ ඉතාම ස්වල්පයි ඔබ කියන විදිහට තියෙන. මොකද ඒවා විධිමත් සහ ක්‍රමවත් නැහැ. ඒකට මොකද කරන්නේ? ඒකට දැන් ප්‍රශ්න මේක. ඒක ඇත්තටම මුළු තැන්ගේත් අපි නාන කාමර වාගේ බාහිර ඔපය ගැන වඩා සැලකිලිමත් වෙනවා. හැබැයි ඊට ඇතුළතින් තියෙන ඔබගේ විදුලි බිල හෝ විදුලි පරිවහනය, එක්කෝ ගෑස්, ජලය වගේ දේවල් ගැන වැඩියම සැලකිලිමත් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම උපකරණ එහෙම භාවිතා මිලදී ගන්නකොට ඒවා එහෙම සැලකිලිමත් වෙන්න ඕනේ. අතීතයට ගියත් අපි අපේ මුළුතැන්ගේවල් හරිම හරිතයි. ඇත්තට මොකද අපි ගෑස් මොකුත් පාවිච්චි කරන්නේ නැහැ, දරපගේ පාවිච්චි කරනවා. එතකොට ඒවා එහෙමම පරිසරයත් එක්ක එකතු වෙලා ඒවා විනාශ වෙන්න පුළුවන්. අද කාලේ එහෙමනම් අපි ගොඩක් දේවල් වර්තමානයේ වෙනකොට මුළුතැන්ගේවල් වලට එකතු කරනවා. ඒවා සමහර ලාවට සාලේ ඩාපුවම සමහර කට්ටියට ඒවා
පේන්නත් ඕනේ ඒ තියෙන දේවල්. එතකොට එයාලා හිතනවා ඒවා පේනුනහම තමයි වඩා වැදගත් ඔක්කොම වෙන්නේ කියලා. ඒ වුණාට ඒවා තියෙන තිබිය යුතුයි. නමුත් ඊට වැඩි අනිත් ඒවා ගැන කල්පනා කරන්න ඕනේ මේ ඔබගේ හරිත මුළුතැන් ගේවල් ගැන කතා කරනකොට. දැනට තියෙන මුළුතැන් ගයක් මේ හරිත බවට පත් කරගන්න අපි මොන වගේ දේවල්ද කරන්න ඕනේ? ඔව්. දැනට තියෙන හරිත එක සරලව පටන් ගන්න පුළුවන්. සරලව පටන් ගන්න පුළුවන් ඉස්සෙල්ලාම ඔබගේ විශේෂයෙන්ම අපජල වහනේ වගේ දේවල් සහ ඝන අපද්‍රව්‍ය ඔබේ නිවස ඇතුළතින් කළමනාකරණය පටන් ගන්න. හරි. එතකොට ඒකට තියෙන පොඩි නිකන් පොඩි බහාලුමක් හදලා ටැංකියක් හදලා ඒකෙන් එන ජලය සහ අපද්‍රව්‍ය එකතු කරලා ඒ අර තියෙන පොඩි මල්ලක් වගේ එකක් ඒකට දාලා ඒකෙන් අපිට ඝන අපද්‍රව්‍යයි ජල අපද්‍රව්‍යයි වෙන් කරගන්න පුළුවන්. හරි. එතකොට ඒක වෙන් කරන එක තමයි සරලම ක්‍රමය. එතකොට ඔය පින්තූරෙන් පේන්නේ සරලම මුළු තැංගේක සැලසුමක්. ඒක බැලුවොත් නම් ඇතුළත පරිමාණය තියෙන්නේ නම් අඩි 5ක් වගේ. එතකොට ඕකේ මූලිකව තියෙන්නේ ගෑස් ලිපයි, එතකොට සිංක් එකයි, ඒ කියන්නේ අතසෝදන එකයි, ඊට අමතරව මේ ෆ්‍රිජ් එකයි වගේ. හරි. එතකොට ඒක විශේෂයෙන්ම සැලකිලි වෙන්න ඕන සූර්යාලෝකය වගේ ගන්නව නම් ඔබගේ අතසෝදනය සිංක් එක ඉදිරියෙන් ජනේලය අනිවාර්යෙන් තැබිය යුතුමයි. එතකොට හොඳට සූර්යාලෝකය නිවසට ගලාගෙන එනවා. දැන් අපි කතා බහ කරමින් හිටියේ මුළුතැන්ගේවල් හරිත මුළුතැන්ගේවල් බවට. ඔව්. ඊළඟ කාරණේ වෙන්නේ එතකොට දැන් අපි දන්නවා වේස් වෝටර් හරියට මැනේජ් කරන්න ඕනේ. හරි. එතකොට ඒක වලක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි කරන්නේ වර්තමානයේ නම් ඔබට පෙනෙන ඔය ක්‍රමය. ඒ කියන්නේ සාමාන්‍ය සිලින්ඩර් තුනක් බහාලලා ඒකට අපි කෙලින්ම අර ජලය දානවා. එතකොට ඒක හැබැයි එහෙම කරාට අර වතුර භාවිතා කරන්න බෑ. ඒවා පොළොවට උරාගෙන යනවා. එතකොට අපි හරිත වෙන්න නම් ඒක නැවත භාවිතයට ගන්න ඕනේ වතුර. එතකොට ඒකට තව ටැංකියක් අවශ්‍ය වෙනවා. එතකොට හරි. ඒක එතකොට අර කුඩා ටැංකියයි ඒ කුඩා ටැංකි දෙක සම්බන්ධ කරලා ඒකෙන් ඔය ඔබට පෙනෙන මේ පින්තූරෙන් පෙනෙන ඒ කොටස එතකොට එකම ටැංකියෙන් කොටස් දෙකක් වෙන්න පුළුවන්. එතකොට හරි හරි. ඒක කොටස් දෙකකට බෙදලා අපජලය වම් පැත්තෙන් ගලාගෙන එනවා. ඊට පස්සේ මැදදී ඔබගේ ඒ පෙරීම සිද්ධ වෙනවා. ඊට පස්සේ ඊළඟ පියවරේදී ඔබට ලැබෙන්නේ ඇත්තටම පිරිසිදු වෙච්ච වතුර. හරි. ඒව නැවත පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඒ වගේ වගේන් තමයි මූලිකව ඔබගේ මුල්තැන්ගේ හරිත කරගන්න පටන් ගන්න පුළුවන් ඇත්තටම. දැන් මේවට ලොකු පිරවයක් යනවා නෑ. ඕවට ලොකු පිරවල් යන්නේ නෑ. ප්‍රශ්නේ තියෙන්නේ අපේ ජනතාව ඒවට වැඩි නොදැනුවත්කම. ඒක තමයි ලොකු වියදම් යන දේවල් නෙමෙයි ඒවා ඇත්තටම. විශේෂයෙන් නිර්මාණ ශිල්පියාගෙන් ඔබ ඇසුවොත් මේක කොහොමද කරන්න කියලා ඔබට සෑහෙන අවබෝධයක් ගන්න පුළුවන් මේක කොහොමද මැනේජ් කරගන්න කියලා. එකම දේ තමයි මුල්ලාදීරේදී අර ජල නල වගේ ඒවා එලන්න ඕනේ. ඉතින් ඒක වැදගත් ඇත්තටම. නමුත් මේ සඳහා භාවිත කරන මේ දේවල් වලට යොදන පිරිවැය මම හිතන්නේ පසුකාලීන ආයෝජනය අනිවාර්යෙන්. ඔව්. හොඳයි. වෙලාව බලලා ඇවිල්ලා මේ කතා බහට අපි නැවත ඔබ එකතු කරගන්න. හොඳයි. දැන් හරිත මුළුතැන් ගෙවල් සංකල්පය පිළිබඳව කතා කරද්දී අපි කතා කරේ ඕන ජලය පිළිබඳව, ජල අපවහනේ. දැන් ඊළඟට තවත් මොනවද අපි අපේ මුළුතැන් ගේ වෙනස් කරගන්න ඕනේ? ඔව්, විශේෂයෙන්ම අපි දැන් ඝන අපද්‍රව්‍ය තියෙනවානේ. ඝන අපද්‍රව්‍ය නම් අපිට ඇත්තරම දැන් මේ වෙන රටවල් වල නම් ඝන අපද්‍රව්‍ය වලට ඒ කවරේ තියෙන්නේ. ඒ බහාලුම් සපයා දෙන්නේ නගර සභාවෙන්. හරි. අපේ රටේ ඒක කෙරෙන්නේ නැහැ. හරි. ඒකයි අපි එක එක විදිහ අපිට කවර පේනවා. හරි. දැන් ඒ රටවල් වල මම විශේෂයෙන්ම දකුණු කොරියාව වගේ දියුණු වෙච්ච රටවල් වල ඒ කවරය ඒ තියෙනවා. ඒකේ තියෙනවා මේ ස්ටැම්ප් එක ඒ නගර සභාවේ. ඒකට ඒ දුන්නු කවරේ ඒ ප්‍රදේශ වලට අයිති. එතකොට ඒ කවර කොහෙවත් දාන්න බෑ. ඒක අයිතිකරු විසින් මිලදී ගත යුතුයි. ඒ වගේ ක්‍රම තියෙනවා ඇත්තටම. එතකොට ඒ වගේ හරහත් අපිට පුළුවන් මේ ඒවා දිරිමත් කරලා ඒ ඝන අපද්‍රව්‍ය වගේ කළමනා කරන්න. අනිත් එක තමයි මුළුතැන් ගෙවල් සැලසුම් කරනකොට හරි ඇතුළත තියෙන උපකරණ එතකොට නිවැරදි සූර්යාලෝකය වගේ දේවලුත් හරියට කල්පනා කරගෙන ලබා ගත යුතුයි. මොකද බොහෝ ඒවා විශාල වුණාට සමහර ඒවා මේ හරියට ඉරේලියවත් ඉන්නේ නැහැ ඇත්තටම. වාතාශ්‍රය ඉන්නේ නැහැ. අනිත් එක තමයි දැන් අපි ගොඩක් ඔය පාවිච්චි කරනවා මේ
එක්සෝස්ටස් ෆෑන් වගේවා හරි හුස්නත් ඒවයෙන් ලොකු දායකත්වයක් තියෙනවා. ඒකින් මුළු තැංගේ ඇතුළත නිෂ්පාදනය වෙන හීට් එක රස්නේ ඒක අපි නිකම්ම එල්මුදා හරිනවා. නමුත් ඒකට ක්‍රම තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් අද කාලනම් පොඩි ෆෑන් එකක් විතරයි පාවිච්චි කරන්නේ. නමුත් ඒක හරි ශිල්පී ක්‍රම තියෙන අර අර අපි කියන එකට ඉංග්‍රීසියෙන් කුක් ටොප් එක කියලා. ඒව හයි කරපුවාම ඒකේ තියෙනවා මේ ෆෑන් එකක් වගේ ඒකෙන්. එතකොට ඒක හරියට මේ වාතය පිරිසිදු කළා තමයි එළියට යන්නේ. එතකොට ඒකත් වැදගත්. එතකොට ඔබ බොහෝ දේවල් මෙලදී ගන්නකොට ඒව හරි වැදගත්. ඒව බලන්න ඕනේ ඇත්තටම. හොඳයි. දැන් වාතාශ්‍රය පිරිසිදු කර ගැනීම, ජලය කොහොමද හරියට පිට කරගන්නේ, ඒ සියල්ල කතා කරා. එතකොට දැන් අපි හරි සංකීර්ණයි ජීවිතේ. ඒ වගේ තමයි නිවාසත් හරි සංකීර්ණයි. මේ මේ ඉතාම කුඩා ප්‍රමාණවල තමයි නිවාස හදන්නේ. එතකොට හිරුවලිය වාතාශ්‍රය වගේ ඒවා ගන්න එක පිළිබඳව ලොකු ගැටලු තියෙනවා. මොකද ඊළඟ ගෙදර බිත්තියක් තියෙන එකට මල්ලලා. ඉතින් ඒක නිසා එහෙම ගැටලු තියෙනකොට අපිට වෙන තාක්ෂණික ක්‍රම මගින් අපිට විකල්ප අවස්ථා ලබා දීලා තියෙනවද? අද ලංකාවේ ඒව භාවිතා කරන්න පුළුවන් තරමේ? ඔව් ඒක තමයි. ඒව තියෙනවා. එතකොට ඔබට සාමාන්‍ය එකයි මම කලින් සතියේලත් සාකච්ඡා කරා මේ කුඩා කෝට්‍යාඩ් වගේවා. කෝට්‍යාඩ් වගේවා ඇතුළත ආපුවාම ඒ තුලින් ඔබට පුළුවන් ඔබගේ වාතාශ්‍රය දෙපැත්තෙන් ගොඩනැගිලි දෙකක් තිබුණත් හරි ඒක ඉහළට මුදාහරින්න ඒ හරහා. මොකද ඒකේ ඒ ඒ කෝට්‍යාඩ් සංකල්පයේ ඒ ටික ඔක්කොම සිද්ධ වෙනවා ඇත්තටම. හොඳයි. දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්න තමයි අපි ලස්සන මුළුතැංගයක් හදාගන්න ඕකට උපකරණ මිලදී ගැනීම. උපකරණ මිලදී ගැනීමේදීත් හරිත සංකල්පයේදී විශේෂත්වයක් දෙන්න ඕනද අපි? උපකරණ ඔව් ඒ විශේෂයෙන්ම නානකාමරවල වගේම තමයි ඇත්තටම. නානකාමරවල වගේම තමයි ඒ වගේ මේ ජලය අවම වශයෙන් භාවිතා වන ක්‍රම ඔබ මේ උපකරණ මිලදී ගත යුතුයි. අනිත් එක තමයි අපි කියන එකට සෙල්ෆ් ක්ලීනින්. ඒ කියන්නේ ඒවා විසින්ම සස්ටේන් වෙන්න ඕනේ, ඒවා විසින්ම ඒවා පිරිසිදු වෙන්න ඕනේ. ඒක තමයි. එතකොට තමයි තිරසාර ක්‍රමයකට ඔබගේ මුළුතැන්ගේ කලමනාකරණය වෙන්නේ ඇත්තරම. එතකොට කාන්තාව ගෘහණිය වෙච්ච අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ලස්සන විසිතුරු නිමාවෙන් නොතිබුණාට එහෙම නැත්නම් ඒ වාට වඩා ඇහැ යොමු කරන්න ඕනේ අපේ වටිනාකම් සහ මේ අපිට පහසුව සපයන දේවල්. හොඳයි. එහෙමනම් හරිත නිවාස සංකල්පයේ හරිත මුළුතැන්ගේ සම්බන්ධ පිළිබඳවයි අපි කතා බහ කරේ. ඔබටත් එහෙම හීනයක් තියෙනවා නම් අපි උදව් කරන්න ලෑස්සි ඒ හීන හැබෑ කරගන්න. දැන්ට පවතින නිවාසයක් වුණත් මේ මට්ටමට පත් කරගන්න පුළුවන්. හොඳයි. මේ සඳහා උපදෙස් දෙන අපිත් එක්ක එකතුනේ වරලත් ගෘහ නිර්මාණ ශිල්පී, මොරටුව විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය චාමර රාජපක්ෂ මහතා. ස්තුතියි ඔබතුමන්ට අපිත් එක්ක එකතු වීම සම්බන්ධයෙන්. ආයි පන්. නැවත දවසක මුණ ගැහෙමු.